අවබෝධයසනක් අපි එදිනෙදා කාලය ගත කරන මේ ජීවිතය තුළ අපි බොහෝ දේවල් දකිනවා අහනවා. ඒ දේවල් වලින් ඔබ අහන දේවල් හොඳින් කනට ලං කරගන්න, ඒ වගේම ඒ දේවල් හොඳින් ධාරණය කරගන්න, හොඳින් හැසිරෙන්න. එවිට ඔබේ ජීවිතයට වටිනා කියන දේවල් ඔබට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. සිතේ දහර අපි හැමදාමත් උත්සාහ කරන්නේ ඔබේ ජීවිතයට වටිනා කියන දේවල් එකතු කරන්නයි. එහෙමනම් අපි අදත් සූදානම් ඔබේ ජීවිතයට සිතේ දහර ලං කරන්න. ගණේශාය නමක. ඕම් ශ්‍රී ගණේශාය නමක. ගණදෙවියන් කියන්නේ බුද්ධියේ සංකේතයක්. මෑත භාගයේ ශ්‍රී ලංකාවේ බොහෝ කතා බහට ලක්වෙන දෙවි කෙනෙක් තමයි ගණේශ්වර, එවත් ගණදෙවියන්. මේ ගණදෙවියන්ගේ තිබෙන සංකේතාත්මක රූපයක්, නිර්මාණ කරුවන් විසින් නිර්මාණය කළ ඒ රූපේ තියෙන්නේ ඇත් හිසක් සහ ඇත් කන් යුගලක්. මේ ආකාරයෙන් සැඟුණු ගුප්තාර්ථයන්ගේ යුක්ත සංකේතයක්. විශාල කන් දෙකේ නිරූපණය වෙන්නේ හොඳ ශ්‍රවණ ශක්තියක්. ඇසිදිසි මාධ්‍ය ඔස්සේ යෝග හදාරණ ඔබ අපෙන් බොහෝ කරුණු කාරණා යෝග විෂය ගැන මෙනකොට අසලා තියෙනවා, ඔබ දැකලා තියෙනවා. මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අදත් අපි යෝග පාඩම මේදිට ආරම්භ කරනවා. ඔබ ඔබේ යෝග අභ්‍යාස සාර්ථක කරගන්න, ඔබ ඉගෙනුම ලබන දරුවෙක් නම් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, ඔබ රැකියාව කරන යුතු වැඩිහිටි කෙනෙක් නම් ඔබේ කටයුතු සාර්ථක කරගන්න, ඔබේ මතක ශක්තිය හරි වැදගත්. ඉතින් අපි තීරණය කළා නැවතත් මතක ශක්තිය ගැන මතකය අවදි කරන්න. ඔබගේ මතක ශක්තිය වඩවා ගැනීමට අදහස් කරනවා නම් ඔබේ පංචේන්ද්‍රියන් ශක්තිමත් කර ගැනීම හරි වැදගත්. අපි ඔබට මේ යෝග පාඩම් මාලාවේදී කියා දෙන සෑම ශාරීරික මානසික අභ්‍යාසයක් මේ සඳහා ඔබට මහෝපකාරී වෙනවා. අද අපිට දැක හැකි කාරණයක් තමයි ඔබ යෙදෙන වෘත්තින් තුළදී ඇතමෙක් ශාරීරික වශයෙන් බොහෝ වෙහෙසෙනවා, මනසට විවේකයක් ලබා දෙන්නේ නැහැ, මනස හා සම්බන්ධව ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ඇතම් කෙනෙක් මානසිකව ඉතාමත්ම ක්‍රියාකාරී, ශාරීරික ක්‍රියාකාරීත්වය අඩුයි. ඔබ මේ අංශයන් දෙකෙන් කවර කෙනෙක් වුණත් කමක් නැහැ. අපිට ඔබට අනුමත කරන්න පුළුවන් මේ යෝග අභ්‍යාස හරි විශේෂයි. මොකද මේ යෝග අභ්‍යාස කියන්නේ ශාරීරික අභ්‍යාසයන් ඒකම මානසික අභ්‍යාසයන් ශසන අභ්‍යාසයන් එකමුතුවක්. මේ එකමුතුව ඔබට උපකාරී වෙනවා බොහෝ අංශයන්ගේ ඔබේ ජීවිතයට ප්‍රතිඵල ළඟා කරගන්න. වැඩිපුරම කාලය ගත කරන්නේ ඉඳගෙන. ඔබ කාර්යාලයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔබ වෙනත් කාර්යයක නියැලෙනව වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔබ ඉඳගෙන සිටීමේ නිවැරදි ඉරියව් ගැන දැනුවත්ද? සිතේ දහර අභ්‍යාස මාලාවෙන් අපි හිතුවාද ඔබට ඉඳගෙන සිටීමේ නිවැරදි ඉරියව් ගැන කියලා දෙන්න. මේ පළවෙනි ආසනේ ජානුශීර්ෂාසන ඉරියව්ව. මම හිතනවා අදත් ඔබ සූදානම් ඇති නිවසේ ඉඳගෙනම අපිත් එක්ක යෝග අභ්‍යාස හදාරන්න. මින් පෙර වැඩසටහන් ගණනාවකදීම අපි ඉගෙන ගත්තා සිටගෙන යෙදෙන යෝග ඉරියව්. අද පටන් අපි ආරම්භ කරනවා හිඳගෙන යෙදෙන යෝග අභ්‍යාස මාලාවක්. ඔබ
කාර්ය බහුල මනසකින් යුක්ත කෙනෙක් නම් ආරම්භයේදී සිත එකඟ කරගෙන මේ අභ්‍යාස කරන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබ පොඩි උත්සාහයක් ගන්න. අපත් සමග මේ අභ්‍යාසවල යෙදෙන්න. ඒ සමගම ඔබට ඔබේ දෛනික ජීවිතයේ ලොකු සුවපහසු බවක් හොඳ මතකයක් ඇති කරගන්න. ඔබගේ ශාරීරික මානසික සුවය වඩවා ගන්න මේ අභ්‍යාස උපකාරී වේවි. මුලින්ම ඔබට අද මම කියලා දෙන්නේ ජානු ශීර්ෂාසන කියන යෝගා ඉරියව්ව. ජානු කියන්නේ සංස්කෘත භාෂාවෙන් දනහිස්. ශීර්ෂ කියන්නේ ඔබේ හිස. ඔබේ හිස දනහිස් දෙසට ගෙනෙමින් කරන අභ්‍යාසයක් තමයි ජානු ශීර්ෂාසන කියලා කියන්නේ. දමා හිඳගෙන ඉන්නේ සුඛාසන කියන යෝග ඉරියව්වේ. පා ඉදිරියට දිගු කරනවා මේ ආකාරයට එනවා දණ්ඩාසන යෝග ඉරියව්වට. ඉදිරිය බැලුවා. කොඳ කෙලින්. එන්පසුව මා වම් දණහිස නවනවා මේ ආකාරයට. වම් පා පතුල රඳවනවා ලිංගේන්ද්‍රියට මදක් ඉදිරියෙන්. අත් දිගු කරන්න ඉදිරියට මේ ආකාරයට. නාස්පුඩු තුලින් දීර්ඝ ලෙස හුස්ම ගනිමින් අත් ඔසවනවා ඉහළට. අත්ල දෙක ඉදිරියට හරවන්න. අත්ල බාහු යුග්මය කන් දෙක දෙපස ගාවන් උත්සාහ කරන්න. එපසුව හුස්ම පිට කරමින් ඔබ ඉදිරියට යොමු වෙනවා මේ ආකාරයට. නිකට පපු ඉදිරි අත් හැකිතාක් ඉදිරියට ගෙනියන්න. ඔබට හැකිනම් ඔබේ දකුණු වළලු කරල්ල දෙවැලමිට නවමින් මුහුණ ගාවන්න උත්සාහ කරන්න ඔබගේ දකුණු දණහිස මත. මෙලෙස ඔබ තප්පර 30ක් හෝ මිනිත්තුවක් තරම් කාලයක් එක් වාරයක් මේ අභ්‍යාසය දෙනවා. මේ ආකාරයටම අනෙක් අර්ධයටත් මේ අභ්‍යාසය ඔබ කළ යුතුයි. දැන් බලන්න මේ ඉරියව්වේදී ඔබගේ උකුල් සන්ධිය ක්‍රියාකාරී වෙනවා. කොඳුවැට පෙළ ආතතියකට ලක් කරමින් කොඳුවැට පෙළේ ක්‍රියාකාරීත්වය වැඩි වර්ධනය කරනවා. එතකම ඔබගේ උදර පෙදෙස සියුම් තෙරපීමකට ලක් කරන මෙම අභ්‍යාසයෙන් උදර ප්‍රමාණය අඩු කරගන්න, සිර හැඩවත් කරගන්නත් මෙම අභ්‍යාසයේ උපකාරයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ඉදිරියට නැවී සිටින විට ඔබගේ මුහුණ දෙසට මොළයේ දෙසට හොඳ රුධිර සංසරණයක් සිද්ධ වෙනවා. ඔබගේ මුහුණ ප්‍රභාස්වර වෙනවා, පැහැපත් වෙනවා. එතකම ඔබගේ මතක ශක්තිය වඩවා ගන්න මෙම අභ්‍යාසය උපකාරී වෙනවා. අමතර වශයෙන් ගත්තොත් ඔබ දියවැඩියානි රෝගී තත්ත්වයන්ගෙන් පසුවන කෙනෙක් නම් ඒ තත්ත්වයන් පාලනය කරගන්න මගහරවා ගන්න මේ උපකාරයක් වෙනවා. මොකද අඥාශික ශ්‍රාවය සම්බර කරගන්න උත්‍යාසය ඔබ දෛනිකව කරනවා නම් එවන් ගැටලු කිසිදෙනක ඇති නොවන බවට ඔබටම සහතික වෙන්න පුළුවන් ඔබගේ අවංක අභ්‍යාසය කිරීමේ උත්සාහය මත. ජානු ශීර්ෂාසන ඉරියව්ව ඉඳගෙන සිටීම පහසු කරවන තවත් ඉරියව්වක් තමයි කෝණාසන ඉරියව්ව. ඔබ බලන්න කෝණාසන ඉරියව්වේ යෙදෙන ආකාරය. මෙම නාමයෙන් තවත් ඉරියව් තියෙනවා. මේ ඉරියව්වක් තමයි හිඳගෙන ඉන්නේ සුඛාසන කියන යෝග ඉරියව්. සුඛාසනේ ඉඳගෙන මම දැන් මගේ දකුණු පා දිග හරිනවා දකුණු පසට මේ ආකාරයට. වම් පතුල ලිංගේන්ද්‍රියට මතක් ඉදිරියෙන් තියෙන වම් අත්ල රඳවනවා වම් දණහිස අත.
වමත්ල රඳවනවා වම් දණහිස අසල පොළොව මත දකුණත රඳවනවා දකුණු පාදයේ මත එපසුව හුස්ම ගනිමින් පසුපෙදෙස ඔසවනවා මේ ආකාරයට හුස්ම පිට කර හැරියා ඉදිරිය බැලුවා එපසු ඔබේ දකුණත රඳවනවා ඉන මත මද වේලාවක් රැඳෙන්න උත්සාහ කරන්න ඉරියව තුල සුව පහසුභාවය ගැන පරීක්ෂාකාරී වෙන්න ඔබ ඉරියව්ව පහසුව තිබෙන්න ඕන දිගහැරලා තිබෙන පාදයේ පොළවට අංශක 30කට ආසන්නව තිනවා පතුල බිමට ගෑවිලායි තියෙන්නේ ඔබේ දකුණත රඳවනවා ඉන මත මේ ආකාරයට ඉපසො සෙමින් දකුණත ඔසවනවා ඉහළට මේ ආකාරයට දකුණත ගේනවා හිසට ඉහළින් දකුණු අත්ල පොළොව දෙසට හරවමින් රඳවනවා ඉන්පසු ඉදිරිය බලාගෙන ඔබ මේ දිට රැඳී ඉන්නවා බලන්න මේ ඉරියව්වේදී ඔබේ සිරුර සියුම් ආතතියකට ලක් කරනවා විශේෂයෙන් ඉන පෙදෙසේ තිබෙන අනවශ්‍ය මේද කොටස් දහනය කරනවා සිරුර වඩාත් හැඩවත් කරනවා එතකම ඔබගේ තුනටි ආශ්‍රිත තියෙන ආතතීන් නිදහස් වෙනවා උකුල් සන්ධිය ක්‍රියාකාරී වෙනවා ඔබේ සිරුරට මනා හැඩයක් එතකම ඔබගේ සිරුරේ මාංශ පේශීන් හා තන්තුන් ආතතියට ලක් වීම තුළින් සිරුරට හොඳ ශක්තිමත් බවක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දෛනිකව මෙවන් ක්‍රියාවල යෙදීම ඔබට උපකාරයක් වෙනවා. ඔබේ ඒකාකාරී ජීවිතයට විවිධත්වයක් එකතු කරගන්නවා. තමන් ඔබට නිරූපණය කළ එක් අර්ධයක් පමණයි. මේ ආකාරයට ඔබ අනෙක් අර්ධයටත් මේ අභ්‍යාසය යෙදිය යුතුයි. නිදහස් වන විටත් ඉහළින් ඔසවගෙන ඉන අත ගේනවා ඉන මතට මේ ආකාරයට ඉපසෝ සෙමින් මේ ආකාරයට ඉඳ ගන්න. එන සුඛාසන ඉරියව්. ඉපසෝ අනෙක් අර්ධයටත් ඒ ආකාරයටම ඔබ අභ්‍යාස කරනවා. දිනකට වාර 4ක් මෙම අභ්‍යාසය යෙදීම ප්‍රමාණවත්. දිනෙන් දින ඔබගේ ශක්ති ප්‍රමාණය අනුව ඉරියව් රැඳී සිටින කාලය වැඩි දියුණු කිරීමෙන් ඔබට මේ අභ්‍යාසයේ ප්‍රතිඵල වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඔබ අධික තරබාරු කෙනෙක් නම් ඔබේ ස්ථූලභාවය අඩු කරගන්න මෙම කෝණාසන ඉරියව් මහෝපකාරී වෙනවා. ඉඳගෙන සිටීම පහසු කරන තුන්වෙනි ඉරියව්වයි ඔබට මීළඟට කියලා දෙන්නේ. මේ තමයි පරිගාසන ඉරියව්ව. වජ්‍රාසනයේ ඉඳලා ධනිස්මතින් සිට ගන්නවා මේ ආකාරයට. ඔබට කිසියම් අපහසුාවක් ධනහිස් වලට දැනෙනො නම් ධනිස් වලට යටින් කුෂන් එකක් වැනි අමතර ආධාරකයක් නිවසේදී ඔබට රඳව ගන්නත් පුළුවන්. ඊපසු අත් දෙක ඔබේ රඳවන්න ඉන මත මේ ආකාරයට. දැන් මා වම්පා දිග හරිනවා වම්පසට මේ ආකාරයට. ඔබේ ඉරියව්ව තුළ ස්ථාවර වන ආකාරයට ඔබේ පාදය සකස ගන්නවා. ඉන්පසුව වම් අත දිගහැරියා. දැන් වම් පා පතුල ඔසවනවා මේ ආකාරයට ඉහළට. ඉන්පසුව දකුණත ඔසවනවා ඉහළට දකුණු පසින් මේ ආකාරයට. මේ ඉරියව්වේ සූදානම දැන් යනවා පූර්ණ ආකාරයට පරිගාසන. දැන් ගේට්ටු පියන වසන්නයි ඔබ සූදානම්. වමත පහළට නැඹුරු කරලා පොළොව ස්පර්ශ කරනවා දකුණත ගෙන යනවා හිසට ඉහළින් මේ ආකාරයට. ඔබ මේ විදියට ඉරියව්ව තුළ රැඳිලා ඉන්න. මේ විදියට ඔබ ඉරියව්ව තුළ රැඳී ඉන්නවා තප්පර 30 සිට මිනිත්තුවක් තරම් කාලයක්. මේ ආකාරයටම ඔබ අනෙක් අර්ධයටත් අභ්‍යාස කළ යුතුයි. අභ්‍යාස අවසානයේ ඔබ අත් ලිහිල් කරලා පාදනහිස් එකිනෙක ලං කරලා නැවත ඉඳ ගන්නවා වජ්‍රාසන යෝග ඉරියව්. ඒ ආකාරයට ඔබ ඉරියව්වෙන් නිදහස් වෙලා නැවත ඉඳ ගන්නවා වජ්‍රාසන යෝග ඉරියව්. මෙම යෝග ඉරියව්වත් එක් අර්ධයකට වාර 2ක් බැගින් දිනකට වාර 4ක් යෙදීම ප්‍රමාණවත්. ඔබත් උත්සාහ කරන්න.
මතකය මතක ශක්තිය වැඩි කරගන්නයි අපි අද ඔබට කියලා දෙන මුද්‍රාව වැදගත් වෙන්නේ. මේ තමයි සම්භාවයේ මුද්‍රාව. මේක න ඔබට පැහැදිලි කරන්නේ ජාත්‍යන්තර යෝග උපදේශක ඉන්දික ගුණරත්න. ඕම් ක්‍රියා බාබාජි නමෝ. ඔබ එදිනෙදා කරන සෑම කටයුත්තකදීම අවශ්‍ය අංගයක් තමයි ඔබගේ මතකය සහ මොළය. මොළයෙන් තමයි අපේ මතක ශක්තිය ක්‍රියාකාරී වෙන්නේ. ඔබේ ඒ මොළයේ ඉන්ද්‍රියන් දුර්වල නම් ඒ මතක ශක්තියත් අඩුයි. අපි අද හඳුන්වා දෙන්න යන යෝගතුලින් මේ විශේෂ මුද්‍රාවක් සම්භවී මුද්‍රා. ඔබ මෙම මුද්‍රාවේ යෙදෙනවා නම් ඔබේ මේ තර්ඩ් අයි එහෙම නැත්නම් තුන්වෙනි ඇස අවදි කරගන්න පුළුවන්. ඔබට ඉදිරිය දැක්ම මතක ශක්ති වර්ධනය කරගන්න. ඒ වගේම ඔබට ඉදිරියේදී කරදරයක් එනවා නම් ඒ සියලුම දේවල් දැනගන්න පුළුවන් මේ සම්භවී මුද්‍රාවෙන්. මතක ශක්තිය අපිට අවශ්‍ය දෙයක්. දැන් අපි බලමු මේ සම්භවී මුද්‍රාවේ යෙදෙන ආකාරය. විශේෂයෙන් පාසල් ළමුන්ට, වයසට ගිය අයට, අවුරුදු 50 55 වැනි අයට අමතක වීමේ රෝගය තියෙනවා. ඉතින් ඔබත් අත්හදා බලන්න මේ සම්භවී මුද්‍රාව මතක ශක්තිය වැඩි කරගන්න. මේ සම්භවී මොකද්ද? මේ සම්භවී කියන්නේ සම්භවී මුද්‍රාව සිවදේවියන්ගේ ඉතා බලගත් මුද්‍රාවක්. ඔබ මේ මුද්‍රාව පුහුණු වෙනවා නම් ඔබට මතක ශක්තිය, ඉදිරිය දැක්ම, මොළේ ස්නායු හොඳින් ක්‍රියාකාරීත්වය, ඒ වගේම ඔබට දුරදර්ශී නුවණක් ලබා ගන්න පුළුවන් මේ සම්භවී මුද්‍රාවෙන්. අපි දැන් බලමු අද සිද්ධිය දහරින් මේ සම්භවී මුද්‍රාවේ යෙදෙන්නේ කොහොමද කියලා. ඔබගේ දෙයක් මේ ආකාරයට ගෙනත්, දබරගිලි දෙක මේ ආකාරයට නමා ගන්න. ඥානමය මුද්‍රා, එහෙම නැත්නම් මේකට චින්මය මුද්‍රා කියලාත් කියනවා. නම් දෙකක් තුනක් අපි පාවිච්චි වෙනවා මේ යෝග අපි කරන අතරතුරේ. බලන්න මේ මුද්‍රාව. ඔබේ දෙයක් තියන්න දනහිස් මත ඔබට මෙම මුද්‍රාවේ මේ ආකාරයට තින්න පුළුවන්. එසේ නැත්නම් දෙයක් පොළොවට ස්පර්ශ වෙනසේ මේ ආකාරයට තබා ගන්නත් පුළුවන්. අපි බලමු දෙයක් ඉහළට ඔසවාගෙන තබා ගන්න මේ සම්භවී මුද්‍රාව. හොඳ හිතුව තබාගෙන දෙයක් සෙමින් දෙයක් සෙමින් ඉහළට ඔසවන්න. දැන් ඔබගේ මේ ඇහි බැමි දෙක දෙයක් ඉහළට හැකිතරම් ඔසවා ඇහි බැමි දෙක ළඟ ඔබගේ අවධානය තබා ගන්න. ශක්තිය කියන්නේ බොහොම බලගත ශක්තියක්. සිද්දේදහර වැඩසටහන නරඹන ඔබට දැන් විශ්ව ශක්තිය ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒ වගේම අපි සූදානම් අද ඔබට තවත් වැදගත් දෙයක් කියලා දෙන්න. ඔබ කාලය ගත කරනකොට, ඔබ නිවස තුල කාලය ගත කරනකොට ඔබත් සමග නිතරම විශ්ව ශක්තිය ගැටෙනවා. හැබැයි ඔබේ හරියට හඳුනගෙන නැහැ. ඒ නිසා අපි සූදානම් ඒ විශ්ව ශක්තිය හඳුනාගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න. මේ ඒ ගැන ඔබට පැහැදිලි කරන්නේ විශ්ව ශක්ති උපදේශිකා සහ රේකි උපදේශිකා ආර්ය ෆලික්. මම මෙතෙක් සිද්ධිය ධාර තුලින් විවිධාකාර විශ්ව ශක්තිය ඉරියව් කියලා දුන්නා. ප්‍රතිකාර ක්‍රමත් කියලා දුන්නා. ඒ වගේම ඉර හඳ, ඒ වගේම ගස් කොළන්, ජලය, මේ පොළවේ තියෙන ශක්තින් ගැන කතා කරා. අද මම විශ්ව ශක්තිය ගැන කියලා දෙන්නේ ඔබේ නිවස ඇතුළේ තියෙන ශක්තින් ගැන කතා කරන්න. මම අද කියලා දෙන්නේ නිවස ඇතුළේ තියෙන විශ්ව ශක්තිය ගැන කතා කරන්න. මේ නිවස ඇතුලේ තියෙන ලොකුම ශක්තිය තමයි කාන්තාව, මව. මේ කාන්තාව ළඟ තියෙනවා විශාල විශ්ව ශක්තියක්. පොඩි දරුවෙක් පුරුළු කරගෙන නලවන විට මවගේ ශක්තිය දරුවට ගමන් කරනවා. මව ඉතා ආදරෙන් ආහාර අනලා දරුවට කවන විට විශ්ව ශක්තිය ගමන් කරනවා. ඒ වගේම මදක් යන්න ඔබේ මනස ගෙනියන්න ඈත අතීතයට, අපේ මුතුන් මිත්තන් ජීවත් වුණු කාලයට.
ඒ කාලේ හිමිදිරු දෑසන මේ විශ්වය අවදි වෙන විට එවැගේම මල් පිපෙදෙන විට සූර්යා නැගී යන විට මිනිසුන් අවදි වුණා. අවදි වෙලා හොඳ ජලය වීදුරුවක් පානය කරමින් දවස පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි නිවසෙන් පිට වෙලා සැමිය යනකොට කාන්තාව බිරිඳ දෙපා වැඳලා සැමියට නමස්කාර කරනකොට සැමියා හිස අත ගෑවා. එතනත් විශේෂ ශක්තිය තියෙනවා. ඒ වගේම කුඩා දරුවන් ඒ වගේම වැඩිහිටියන්ට නම දිනවා. වැඩිහිටි උදවට බොහෝ අය නමස්කාර කරනවා. ඒ නමස්කාර කරනකොටත් වැඩිහිටියෝ හිස අත ගන්නවා. එතනත් විශේෂ ශක්තිය තියෙනවා. ආහාර පාන තුල විශේෂ ශක්තිය තියෙනවා. නිවසේ අපි අදවතින්ම ආදරය කරනකොට එකිනෙකාට විශේෂ ශක්තිය තියෙනවා. නිවස තුල විශේෂ ශක්තිය පිරලා තියෙනවා. දැන් මේ විශේෂ ශක්තිය නිවසින් ගිහිල්ලා තියෙනවා. ඉවත් වෙලා තියෙනවා. ඒයි දැන් බොහෝ දෙනෙක් දෙමාපියන්ට නමස්කාර කරන්නෙත් නැහැ. දෙමාපිය දරුවන්ගේ හිස අත ගන්නෙත් නැහැ. එතන විශේෂ ශක්තිය අමතක වෙලා තියෙනවා. ඔබ පුරුදු වෙන්න. නිවසේදී ඔබේ දරුවා වඳිනකොට හිස අත ගාලා ආශිර්වාද කරන්න. ඒ වගේම ඉඳලා හිටලා හරි දරුවට ආහාර ටිකක් අනලා කවන්න. මේ තුල විශාල විශේෂ ශක්තියක් තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන් තෙල් ටිකක් ගෙනල්ලා හිසේ පිරිමැදලා සම්බහනය කරන්න. අන්න එතනත් විශේෂ ශක්තිය තියෙන ඔබේ දරුවන්ට, ඔබේ නිවසේ ඉන්න වැඩිහිටියන්ට, කාන්තාවන්ට මේ දේවල් කරන්න පුළුවන්. කාන්තාව තමයි නිවසේ සිටින විශාලම විශේෂ ශක්තිය තියෙන මහා බලයක් තියෙන මහා විශ්වය තියෙන්නේ ඔබේ නිවසේ කාන්තාව ළඟයි. දහර වැඩසටහන ආරම්භයේදීම මම ඔබට මතක් කරා අපි දවසින් වැඩිපුර කාලයක් ගත කරන්නේ සමාජයත් එක්ක. අපි වැඩිපුර ගැටෙන්නේ සමාජයත් එක්ක. ඒ නිසා අපි බොහෝ දේවල් අපේ මනසට එකතු කරගන්නවා. හැබැයි ඒ දේවල් වලින් අපේ මතකයේ රැඳෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඔබට පුළුවන් නම් ඒ සුළු ප්‍රමාණයෙන් ඔබේ ජීවිතයට වැදගත් වෙන දේවල් ඉතුරු කරගන්න ඒක බොහොම වටිනවා. ඒ නිසා ඔබේ ජීවිතයට ඔබේ අනාගතයට වැදගත් තවත් බොහෝ දේවල් සමගින් අපි හෙටත් මුණගැහෙනවා සිද්ධිය ධාරේ.